සිල් දෙනම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ තවත් අලුත් වීඩියෝ එකට. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්න ආවේ ඕනෑම ගානක් තප්පරෙන් විසඳගන්නේ කොහොමද කියලා බලන්න. හරි, වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ, ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම ගිහිල්ලා පහල තියෙන රතු පාට subscribe button උඩ click කරන්න. ඉතින් හැබැයි තියෙන notification bell icon එක උඩත් click කරොත් අපි දාන videos miss නොකර ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මේ වැඩේට අපිට ඇප් එකක් ඕන කරනවා. ඔයාට මේ ඇප් එක ප්ලේ ස්ටෝරෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ප්ලේ ස්ටෝරට ගිහිල්ලා සර්ච් කරන්න ෆොටෝ මැත් කියලා. දැන් මෙන්න මේක උඩ ක්ලික් කරලා මෙතෙන් ඉන්ස්ටෝල් කරගන්න. මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ ඒ හින්දා මම දැන් මේක කරගන්නවා. හරි, මම මේක ඕපන් කරගත්තා. දැන් මෙතනින් ඔයාලට ඕන ලැන්ග්වේජ් එක දීලා ලෙට්ස් ගෝ උඩ ක්ලික් කරන්න. දැන් මෙතනින් ඔයාලට මෙන්න මේ වගේ ටිකක් බලා ගන්න පුළුවන්. මේ ටික කියවලා බලලා මෙන්න මේ error එක උඩ ක්ලික් කරන්න. දැන් මෙතනින් continue with ඔයාගේ email එක Facebook, Google ඕනෙ එකකින් continue කරන්න පුළුවන්. මම මෙතනින් I'll do it later ක්ලික් කරනවා. දැන් මෙතනින් ඔයාට allow කරන්න එනවා. අන්න ඒ උඩ allow කරන්න. දැන් මෙතනින් ඔයාට තියෙන්නේ ඔයාට හදාගන්න ඕන ගාන ස්කෑන් කරන්න. මම මෙතනින් මෙන්න මේ වගේ cos 60 උඩ මෙහෙම කරා ෆොටෝ එකක් ගන්නවා. දැන් ඔයාලට බලන්න පුළුවන් ඒක ස්කෑන් වෙනවා. හරි, මෙන්න ආවා cos 60 සමානයි භාගය කියලා. දැන් ඔයාලට පුළුවන් මේක හැදුනේ කොහොමද කියලා මෙන්න මේ array එකට ක්ලික් කරලා බලන්න. මේ තියෙන්නේ. හරි, විශේෂයෙන් කියන්න ඕනේ ඔයා මේ පොතේ ලියා ගන්න ගාන හරියට පැහැදිලිව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකට හරියට අඳුර ගන්න බැරි නිසා අපිට නිවැරදි පිළිතුර ගන්න බැරි වෙනවා. හරි, මම දැන් මේ විදිහට පොතක ලියාගත්ත ගණන් ටික හදලා පෙන්නන්න. මෙවට බලා ගන්න පුළුවන් ලඝු 10 පාදයට 10 සමානයි 1 කියලා තියෙනවා. හරි, ඊළඟට සයින් තිය බලමු. පෙරට බලා ගන්න පුළුවන් ඒක භාගය කියලා තියෙනවා. මෙතනින් මූල 25. ඒකට තව හරි මූල 25 සමානයි 5. අර බලා ගන්න පුළුවන් ඒක හැදුනේ කොහොමද කියලා. පියවරෙන් පියවර තියෙනවා. දවස්සේ මං මේ මූල නාමය ස්කෑන් කරනවා. අර බලා ගන්න පුළුවන් ඒකත් ආවා මූල නාමය සමානයි 3යි කියලා. මේක මෙහෙම ස්කෑන් වෙනවා. හරි, ඒකත් ආවා 7 විදියෙන් 7න් 22 සමානයි 3යි 7න් 1 කියලා. හරි, ඊළඟට මං මේ ගානටත් අල්ලනවා. හරි, ඒකටත් උත්තරයක් ආවා. ආයෙත් බලා ගන්න පුළුවන් මේක පියවරෙන් පියවර හැදුනේ කොහොමද කියලා. හරි, ඊළඟට මම මේ 100 වර්ගය හරි ඒකත් ආවා. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද හැදුනේ කියලා. ඊළඟට මම මේ ගානට ස්කෑන් කරනවා. හරි, දැනුත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක හැදුනේ කොහොමද කියලා. මෙතන තියෙනවා 2 වැඩි කිරීම 12, එකතු කිරීම 3 වැඩි කිරීම 12. ඊට පස්සේ ඒක 2යි 3යි වරහණ ඇතුළට දාලා 12 වරහණෙන් එළියට අරන් තියෙනවා. ඊට පස්සේ 12 වරහ 5 60යි කියලා අරන් තියෙනවා.
හරි ඊට පස්සේ මම මේ සයින් 30 එකතු කිරීම කොස්සට ස්කෑන් කරනවා. දැන් ඔයාලා බලන්න සයින් 30යි කොස් 30යි කොස් 60යි එකයි කියලා එවිලා තිනවා. ඒකත් ඔයාලා බලන්න පුළුවන් සයින් 30 භාගයයි ඒ වගේම කොස් 60ත් භාගයයි එකයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ ඇප් එකට ඩේටා ඒ කියන්නේ ඔයාගේ ඩේටා කනෙක්ෂන් එක ඔන් කරන්න ඕනේ නැහැ ඔෆ්ලයින් කරන්න තියෙන්නේ. හරි මම හිතනවා මේ ඇප් එක ගැන ඔයාට මම කරේ දසක් ඇති කියලා. ඒ වගේම තමයි මේ ඇප් එක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. දැන් ඔයාලට පුළුවන් හදාගන්න අමාරු ගාණ ඉක්මනින් නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා බලාගන්න. හරි මේ ඇප්ලිකේෂන් එකෙන් කතා කරන්න ආවේ මෙච්චරයි. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස මතකද පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි වීඩියෝ එක වටී කියලා හිතනවා නම් යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඉදිරියටත් මේ වගේ වීඩියෝස් ඔය ගාවටම ගෙන ගන්න ඕන නම් පහල තියෙන රතු පාට subscribe button එක උඩ click කරලා ඉරියාවෙත් තියෙන notification bell icon එක උඩ click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. ඔබ නැවතත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.